Kavalesu atra gacchantu devata saddhamman munirajas sunantu sagga mokkadam dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Mahargama Sri Vajrajnana Dharma Ayatana Adhipati, Ewagema, Washington Mahavihara Adhipati, Rajakiya Pandita Pujaniya, Namakiyannata Avasarayi, Mahanagama Dhammasiri, Nayaka Mahaswamindrayanana Vahansayenu, Ewagema, Mahavihare Weda Sitina අනිකුත් ලොකු හාමුදුරුවන් වහන්සේ ඒ වගේම අනිත් පඬිත් හාමුදුරුවන් වහන්සේලා වෙනුත් අපි පළමුවෙන්ම අවසර ඉල්ලා සිටිනවා මේ සද්ධර්ම දේශනාව සිදු කිරීම සඳහා ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි අපි තාම සතුට වෙනවා වක්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන අෂ්ටාංග පෝෂක සීලය සමාදන් වෙලා සිටින පෙස්සදහවතුන්ට සද්ධර්ම දේශනාවක් සිදු කරන්නට වොෂින්ටන් මහා විහාරයට අපිට ආරාධනා කිරීම ගැන අපි තාම සතුටටපත් වෙනවා. මේ නායක මාහිමිපාණන් වහන්සේට සහ මේ දායක පිරිසට අපි පුණ්‍යානුමෝදනා කර සිටිනවා. මේ උතුම් පින්කමට අපිට ආරාධනා කිරීම පිළිබඳව කොරෝනා වසංගතයට කලින් නම් අපි වාර්ෂිකව අවුරුදු 6-7ක් වොෂින්ටන් මහවිහාරයේ සද්ධර්ම දේශනාවලට සම්බන්ධ වුණා. ඉතින් අවුරුදු 3කට විතර පස්සේ තමයි මේ උතුම් පින්කමට වැඩම කරන්න අපිට අවකාශය ලැබුණේ. මේ සදහවත් හේමචන්ද්‍ර ගුණසේකර තාත්තා ශ්‍රී අනි ගුණසේකර මාතුමියත් අපිට මේ රටට වැඩම කරන්න කියලා දිගින් දිගටම පෙරත් කරපු නිසා කෙටි කාලයක ඇමරිකාවට වැඩම කරපු අවස්ථාවේ ඉතින් වොෂින්ටන් මහවිහාරයේ මේ උතුරු ඇමරිකාවේ ආරම්භ වුණු පළමු තේරවාදී විහාරස්ථානය අතිපූජනීය අපවත් වී වදාළ නම කියන්නට අවසරයි අපේ මඩිහේ පඤ්ඤාසීල මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ මග පෙන්වීම අනුශාසකත්වය ඇතුව ආරම්භ වෙච්ච පටහිර සහ යුරෝපයේ විහාරස්ථාන නාමාවලියේ මුලින්ම ලියවෙන්නේ වොෂින්ටන් මහවිහාරය. අදටත් කොච්චර විහාරස්ථාන බිහි වුණත් වොෂින්ටන් මහවිහාරය ලංකා රාජ්‍ය සංකේතවත් කරන්නේ පානාපති කාර්යාලයට වඩා බොහෝම සම්භාවනාවට ගෞරවයට මේ රටේ පාලකයින්ගේ පවා ලක්වෙන ප්‍රධානම ඉපැරණිම පූජනීය ස්ථානය තමයි වොෂින්ටන් මහවිහාරය. ඉතින් අපේ ධම්මසිරි නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ ලෙස
උන්වහන්සේගේ අනුශාසනාතු උන්වහන්සේ වැඩ ඉන්න කාලේ අද මේ ස්ථානයේ බොහොම සම්භාවනීය ගෞරවනීය පූජනීය ස්ථානයක් ලෙස පවත්වගෙන යන මා විශාල ශාසනික මෙහෙවරක් සමාජීය මෙහෙවරක් ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිසට වගේම ඇමරිකාවේ මේ රටේ ජීවත් වෙන ජාතීන් වෙනුවෙන් සිද්ධ කරනවා. ඉතාම වටින දහම් පාසලක් මේ ස්ථානයේ මුල් කරගෙන පවත්වගෙන යනවා. ඉතින් අපි සතුට වෙනවා දීර්ඝ කාලයකට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේත් මුණ ගැහුණු මේ ස්ථානයට ඇවිල්ලා මේ විදිහේ දහම් දේශනාවක් සිද්ධ කරන්නට ලැබීම ගැන අපි ඉතාම සතුටටපත් වෙනවා. අපිට මෙතන පටන් පුළුවන්කම තිබෙනවා දහම් කරුණු ශ්‍රවණය කරන්නට ප්‍රයත්න හැම දෙනාටම. අපි මේ සත්‍යම දේශනාවේදී මේ දේශනාවේ එක් කොටසක් සාකච්ඡා කළා. ඒ දේශනාව ඕනෑම කෙනෙකුට බුද්ධ පුතුන් මුහුණුපත Facebook එකට ගියොත් හෝ නැත්නම් බුද්ධ පුතුන් කියන YouTube නාලිකාවට ගියොත් මේ දේශනාවේ පළවෙනි කොටස ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඒක අසීරු නෑ හොයාගන්න. ඉතින් ඊයේ නවත්තපු තැන ඉඳලා අද අපි මේ මාතෘකාව ඉදිරියට සාකච්ඡා කරන්න කල්පනා කරනවා. කාය බුද්ධෝ වචී බුද්ධෝ ආහාරේ උදරේ යතෝ සච්ඡං කරෝමි නිදානං සොරච්ඡම්මේ පමෝචනං. අද අපි මූලිකව සාකච්ඡා කරන්නේ ඒකාතා ධර්මය සිදු කරගත්ත කසි බාරද්වාජ සූත්‍රේන දහම් කොටස්. මේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවනේ කසි බාරද්වාජ බ්‍රාහ්මණයා මම වගේ ගොවිතැන්බතක් කරගෙන ඇයි ජීවත් වෙන්නේ නැති කියලා. ඇයි මම වගේ ගොවිතැනක් කරලා කාලබීලා ඉන්නේ නැතුව මේ විදියට හොඳ ටැංගපතක් තියාගෙන මේ ඉන්නේ හැමදාම වඩින්නේ ඇයි මම ඉන්න තැනට කියලා අහුවම භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේත් එහෙම ගොවිතැනක් කරන බව කියලා දීලා ගොවිතැන් කරන්නේ කොහොමද කියලා අහුවම සිද්ධ කරපු විස්තරය තමයි කොහොමද භාග්‍යවතුන් වහන්සේ වදාළ ගොවිතැන සිද්ධ වෙන්නේ කියලා තමයි කසි බාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කාය බුද්ධෝ රක්ෂා කරන ලද කාය සුචරිතය ඇත්තෙක්මි. ගොවිතැනක් වුණත් ඉතින් ආරක්ෂා කරන්න බෑනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මම ඒ රැකීම කායගුප්ත මම කය රකිනවා. කය රකිනවා කියන්නේ මේ ශරීර පරිස්සම් කරගන්නවා කියන එක නෙමෙයි. එතන කායගුප්තෝ කියන්නේ කයෙන් සිදුවෙන අකුසල් වලින් බැහැර වුණා කියන්නේ. කායගුප්ත කියන්නේ රකින ලද කයක් කය මුල් කරගෙන අපේ අකුසල් කීයක් සිද්ධ වෙනවද? ප්‍රධාන වශයෙන් තුනක් සිද්ධ වෙනවා. ප්‍රාණඝාතය කායික අකුසලයක්. සොරකම අදත්තාදානේ කායික අකුසලයක්. ඊළඟට කාම මිත්‍යාචාරේ කායික අකුසලයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ සසුන් කෙතේ නිවන නැමති අස්වැන්න නෙලන්න හිතන කෙනා මේ ගොවිතැනේදී කරන්න ඕන දෙයක් තමයි කය බුද්ධෝ. කය රැකීම නම් වූ ඒ කාය සංවරය ඇති කර ගැනීම කරගත යුතුමයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. අපිටත් නිවන නැමැති අස්වැන්න නෙලන්ට නම් කවදාකී දවසක කායික සංවරකම කියන කය රැකීම කියන කාර්ය කරන්න වෙනවා. බොහෝ අය හිතනවා එහෙම සිල් ආරක්ෂා කිරීම ආදී කටයුතු නැතත්
නිවන් දකින්න පුළුවනි කියලා. එහෙම හිතන පිරිසකුත් අපේ බෞද්ධ සමාජය ඇතුළෙම නිර්මාණය වෙලා තිබෙන බව අපිට යම් යම් මෑත කාලීන ප්‍රකට මතවාද ඇසුරින් පේන්නේ. ඒකට පොඩි අනුග්‍රහයක් පිණිස අරගෙන තියෙන සරකාණි සූත්‍රයනේ. සරකාණි කියන සාක්‍යය ටිකක් මේ මධ්‍ය ලෝලියෙක්. මත්පැනට ඇබ්බැහි වෙලා ඉඳපු පුද්ගලෙක්. ඉතින් මෙයා මැරෙනවා. මැරුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සරකාණි සෝතාපන්නයි නියත සම්බෝධි පරායනයි කියලා. සිරවම එයා උතුම් නිවන අවබෝධ කරනවා. එයා සෝතාපන්න වෙලා තමයි මිය ගියේ කියලා. ඉතින් මුළු කිඹුල්වත් නුවරම භාග්‍යවතුන් වහන්සේට හිනා වෙන්න පටන් ගත්තා. මෙච්චර අමු බේබද්දෙක් විදියට හිටපු සරකාණිත් සෝතාපන්න නම් දැන් මේක මොකද සෝතාපන්න නැත්තේ කියලා. භාග්‍යවතුන් වහන්සේට හිනා වෙන මේකට මහා නාම සාක්‍යයට හරි හිතට අමාරු. මොකද හරියට ශ්‍රද්ධාවෙන් තුනුරුවන් සරණ ගියපු සක්‍ය වංශිකයා. ඔහු ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මේ සරකාණි ගැන කරපු ප්‍රකාශනය නම් හරීම අවැඩක්. ඔබ වහන්සේ කරගත්ත ලොකු අනර්ථයක්. එහෙමනේ හිතවත් අයනේ. හිතවත් අය අපේ කටින් මොකක් හරි වැරදි දෙයක් කියවුනොත් එහෙම ඒක තැන් තැන් වල කියෝ කියෝ ඉන්නේ නැහැ. දුවන් ඇවිල්ලා අපිටම කියනවා අනේ ස්වාමීන් වහන්සේ අර ප්‍රකාශනේ නම් එකක් ඔබ වහන්සේට හොඳ නැහැ. ඔබ වහන්සේ ඒක නිවැරදි කරොත් හොඳයි. මිනිස්සු ඔබ වහන්සේට දොස් කියනවා ඇහෙනවා. අපිටත් තියෙනවා එහෙම. කල්‍යාණ මිත්‍ර. එහෙම සත්පුරුෂයෝ අපිටත් ඉන්නවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේටත් එහෙම සත්පුරුෂ දායකයෝ ඉඳලා තියෙනවා. බොහෝ අය නම් ඉතින් එහෙම කියන්නේ නැහැ නේ. හන්දියේ කියනවා අපි දැක්කන් hina වෙනවා. අපි දැක්කන් හොඳට hina වෙලා කතා කරලා ඒව කරනවා. හැබැයි හන්දියේ කතන්දරේ කීර්තියෝ ඉන්නවා. සත්පුරුෂයා එහෙම නැහැ. සත්පුරුෂයා ගුණය කියනවා හන්දියේ. දුර්ගුණයක් තියෙනවා නම් ඒක ඇවිල්ල තමන්ට කියනවා. ඒ අදාළ පුද්ගලයාට කියනවා යාව බේර ගන්න ඕන. ඒකනේ සැබෑ ආදරය, සැබෑ ගෞරවය, සැබෑ බලාගැනීම. මහානාම සාක්‍ය හරි ආදරේ භාග්‍යවතුන් වහන්සේ. ඉතින් එතුමා ඇවිල්ල කියවන්න භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා නෑ. සරකාණි සෝතාපන්නමයි. සරකාණි සෝතාපන්න නැත්තම් මම සරකාණි සෝතාපන්නයි කියලා කියන්නේ නැහැ. සරකාණි අන්තිම කාලේ සුරාවිනුත් නිදහස් වෙලා ඉන්නේ. මිනිස්සු දන්නේ කොහොමද විපීන කාලේදී? එක්තැන් වුණාට පස්සේ මිනිස්සු දන්නේ නැහැ. ඒ සූත්‍රයේම තියෙනවා සරකාණි අන්තිම කාලේ සෝතාපන්න වෙන්න කලින් ඔහු සුරාවිනුත් වැළකුණා. ඒ ශික්ෂාපදයට ආරක්ෂා කරා කියලා. හැබැයි අවාසනාවකට අර කකා බිබි ඔක්කොම කරන ගමන් අපි මාර්ගඵලත් ලැබලා ඉන්නේ කියලා තියරිගෙන කට්ටිය කියන එක තමයි සරකාණි බිබි සෝතාපන්නුනේ අර තියෙන්නේ කියලා මේක උපුටා දක්වනවා. හැබැයි අර අන්තිම කාලේ සුරාවිනුත් වැළකුණා කියන කෑල්ල අතහැරලා දාන්න හිතලා. හිතලම අතහැරලා. ඒ නිසා බුදුදහමේ කාය සංවරය නේ. කාය සංවරය නැත්තම් සීලවන්තකම. සීලවන්තකම අත්‍යවශ්‍ය අංගයක් ලෙස නිවන් දකින්න නැත්තම් සසුන නැමති කෙතේ නිවන නැමති අස්වැන්න නෙලන්න හිතන කෙනෙකුට අත්‍යවශ්‍ය අංගයක් ලෙස පෙන්වනවා සීලවන්තකම. ඒකෙත් ප්‍රමුඛයි. ඒකෙත් ප්‍රමුඛයි කායික වැරදි වලින් වැළකීම. දැන් අපේ පින්වතුන් ප්‍රාණඝාතයෙන් වළකින්න, හොරකමින් වළකින්න, වැරදිකාම සේවනයෙන් වළකින්න ජීවිතේ වීර්ය කරන්න. ඒ වගේ කක්කත් වීර්ය නැතුව
කරන්න පුළුවන් දේවල් නේ. ලොකු උත්සාහයක් තියෙනවා. සිල්වත් වෙන්න. මොකද අපේ මනස අපිට වැඩිපුර උනන්දු කරන්නේ සිල්වත් වෙන්න නෙමෙයි. අපේ මනස අපිට උනන්දු කරන්නේ සහ අනුබල දෙන්නේ සහය දක්වන්නේ පුළුවන් තරම් දුසිල්වත් වෙන්න. මරන්න හිතනවා නම් මරන්න, ආසිතනවා නම් හොරෙන් හරි ගන්න. හිතට එන කාමාශාව පාලනය කරන්න නෙමෙයි, ඕනිම ක්‍රමවේදකින් ඒක සන්තර්පණය කරන්න. එහෙනම් තමයි අපේ මනස අපිට උදව් කරන්නේ. මනස අපිව පොළඹවන්නේ දෙයට. නමුත් අරමුණක් තියෙන කෙනා එවැනි තමන්ට හිතට එන ආවේග මත තමන්ගේ ජීවිතේ තීන්දු කරන්නේ නැහැ. අරමුණක් තියෙන කෙනා. අරමුණක් නැති කෙනෙකුට හිතට එන ඕනි එකක් කය ක්‍රියාවට නංවන්න පුළුවන්. ඕන හැඟීමක වහලෙක් වෙන්න පුළුවන්. අරමුණක් තියෙන කෙනෙකුට ඒක කරන්න බෑ. ඒක මේ නිවන් දැකීමේ අරමුණ නෙමෙයි. සාමාන්‍යයෙන් සතුටින් මගේ ගෘහ ජීවිතේ ගත කරන්න ඕනෑ කියලා හිතන අරමුණක් හරි තියෙනවා නම් එයා හිතට එන ද්වේෂයට ඔහේ දෝර ගලන් ඉඩ දෙන්නේ නැහැ. ද්වේෂයට තමන්ව හසුරවන්න දෙන්නේ නැහැ. එයා කල්පනා කරනවා මේ ආවේගයේ වහලෙක් බවට මම පත්ුනොත් මට මොකද්ද වෙන්නේ? මගේ පවුලේ අයට මොකද්ද වෙන්නේ? මගේ ධර්මල්ලන්ට මොකද්ද වෙන්නේ? මගේ අම්මා තාත්තට මොකද්ද වෙන්නේ? මගේ මේ ලෝක ජීවිතේ කොහොම වෙයිද? මගේ සංසාර ජීවිතේ කොහොම වෙයිද? අරමුණක් තියෙන මිනිස්සයව ඔක්කොම හිතනවා. හිතලා ද්වේෂය කොච්චර ආවත් බලගත්ව ද්වේෂය මතුණක් පාලනය කරනවා. එය සංයමයට ලක් කරනවා. එහි හික්මීමක් ඇති කරගන්නවා. එතකොට ප්‍රාණඝාතාදීන් වලකින් තණ්හාව බලගත වෙන වෙලාවට කල්පනා කරනවා. ආත්ම ගෞරවය ගැන කල්පනා කරනවා. ලෝක යේ තිබෙන පාලක නීති රීති ගැන කල්පනා කරනවා. විවිධ දේවල් කල්පනා කරලා ඊළඟට කර්මය කර්ම විපාකය ගැන කල්පනා කරනවා. මේ විදිහට හිතලා මතලා කොහොම හරි තණ්හාව පාලනය කරනවා. එතකොට අදත් ආදානේ මාර්ගය. කාමශාබල් හිතේ එන එක සාමාන්‍ය දෙයක්. අනාගාමී වෙනකම් කාමශාබල් නෙමෙයි. ඒ ආවට විවිධ ආකාරයෙන් කල්පනා කරලා අරමුණක් තියෙන කෙනා ඒවා පාලනය කරනවා. ඒ ඒ ඒ සිතුවිල්ලට තමන්ව හසුරවන්න දෙන්නේ නැහැ. සිතුවිලි අපිව හසුරවන්නේ තණ්හාව මුල් වෙච්ච සිතුවිලි, කාමරාගයේ මුල් වෙච්ච සිතුවිලි, දේශයේ මුල් වෙච්ච සිතුවිලි අපිව හසුරවනවා. එතකොට සිතුවිල්ලට අපිව හසුරවන්න දෙන්නේ නැතුව සිතුවිල්ල අපේ පාලනයට ගන්න එක තමයි කාය සංවරයක් ඇති කරගන්න කෙනෙකුගේ මූලික ක්‍රියාව වෙන්නේ. උත්සාහ කරන්න. මොකද එහෙම නැතිව නිවරණයම තිය අස්වැන්න නෙලන්න බෑ. ඒ ගොවිතැනේ උපරිම ඵලය ලබන්න නම් කායික සංවරය හෙවත් ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාමමිත්‍යාචාරයෙන් වැළකීම කියන තුන අනිවාර්යම සිද්ධ විය යුතුයි. එම දස කුසල් වල කායික කුසල් තුන කියලා තමයි පෙන්වන්නේ. කායික කුසල් තුන. දවස් මේ බොහෝ දිනකුවත් ඇත්තවසින්ම සෑහෙන මේ අකුසල් වලින් වැළකීචය. ඉඳලා හිටලා හරි මේ අකුසලයකට තමන්ගේ කය හදවැටුනොත් තමන්ගේ මනස ගියොත් කරන්න ඕන ආයෙත් සමාදන් වෙනවා. දැන් කෙනෙක් ප්‍රාණඝාතයට යන්න පුළුවන් ඉඳලා හිටලා. හොරකමකට ඇදවැටෙන්න පුළුවන්. ඒ ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. එතකොට කරන්න ඕනේ දැන් මං ඉවරයි කියලා නවත්තන එක නෙමෙයි. ආයෙත් ඒ වරද තේරුම් ගන්න. ඒ වරද වටහාගෙන ආයත සංවරේ පිටන්න. නැවත සමාදන් වෙනවා.
තමන් නැවත නිවැරදි වෙන්න ඕන බුදුදහමේ තිබෙන වටිනම දේ තමයි පෞකාරය සදාකාලික පෞකාරයක් ලෙස හංවඩු ගැහිමක් නැහැ ඕනම අකුසල තත්වයක ඉඳපු කෙනෙකුට නිවැරදි වෙන්න යහපත් වෙන්න නැවත පිරිසිදු වෙන්න බුදුදහමේ අවස්ථාවක් තියෙනවා බුදුදහමේ අවස්ථාවක් තියෙනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමච්චති සෝ ඉමං ලෝකං පභාසේති අබ්භාමුක්තෝ වචන්තිමා දේශනාව සඳහන්යි යමෙක් මුලින් ප්‍රමාද වෙන්න පුළුවන් හැබැයි පස්සේ ඔහුටම අප්‍රමාදී වෙන්නත් පුළුවන් සෝ ඉමං ලෝකං පභාසේති එහෙම මුලින් ප්‍රමාද වෙලා පස්සේ අප්‍රමාදී වුණොත් ඔහු මේ ලෝකය බබලවනවා මොන වගේද අබ්භාමුක්තෝ වචන්දිමා වලාකුළු වලින් නිදහස් වෙච්ච හඳක් වගේ. එහෙනම් බුදුදහම කවුරු හරි කෙනෙක් මුලින් පිරිහුණා කියලා එයා පිරිහුණු මිනිහෙක් ලෙසම නම් කරන ධර්මයක් නෙමෙයි. එහෙම යාව සීල් කරලා තියන්නේ නැහැ. හංවඩු ගහන්නේ වෙනස් වෙනවා. ඔය ගාථා ධර්මයට හේතු පාඨකේ උනේ අඟුලිමාල තෙරුනේ එයා ගිහියෙක් විදියට ඉන්න කාලේ විශාල පිරිසක් ඝාතනය කළා කියලා. 999 කියන්නේ ඇඟිලි ගන්න ප්‍රමාණය. ඊට කලින් ඇඟිලි මාලේ හදන්න කලින් එයා විවිධ අය මර මර ඇඟිලි කපලා තැන් තැන් වල හංගලා තියෙනවා. අන්තිමටම තමයි 999 දෙනෙකුගේ ඇඟිලි මාලයක් විදියට හදලා දාගෙන තියෙන්නේ. ගොඩාක් ප්‍රාණගත කුසල හැබැයි එයාට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිච්ච නිසා උන්වහන්සේගෙන් ලැබුණු මඟ පෙන්වීමේ ප්‍රතිඵලයක් ලෙස රහතන් වහන්සේලාම බවට පත් වුණා. ඉතින් උන්වහන්සේගේ ගුණ අදටත් අපි කියලා සත්‍යක්‍රියා කරනවා. අපි ඇත්ත වශයෙන්ම පිළිඅරගෙන තියෙනවා ඕනම පව් කරපු කෙනෙකුට නැවත නිවැරදි වෙන්න පුළුවන් කියලා. මේ හැම අම්මා කෙනෙක්ම දරුවෙක් ලැබෙන්න ඉන්න වෙලාවට අපි ගාවට ඇවිල්ලා ආශිර්වාද පිණිස සජ්ජහනා කරව ගන්නෙ මොන පිළිතුරද? අඟුලිමාල පිළිතුර. එනවා ඇත්ත ලොකු විශ්වාසයක ඉන්නෝ එහෙම ප්‍රාණඝාත කරත් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අඟුලිමාල අතර එහෙම වෙනස් වුණා කියලා පිළිගත්තට තමන්ගේ මනුස්සයා එහෙම වෙනස් වෙන්න පුළුවන් කියලා පිළිගන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. දෙන්නේ තමන්ගේ සැමියා හෝ බිරිඳ නැත්නම් දරුවෙක් පවක් කරා නම් එයා හැදෙන්නේ නැහැ කියලා නිචිත අදහසක්. අවුරුදු 2500කට කලින් හිටපු සාමණේරහන්සේ කෙනෙක් වෙනස් වුණ බව පිළිගන්න. ඉතින් අපි බෞද්ධය වුණාම මේක ප්‍රායෝගික භාවිතාවට ගේන්න අර විශ්වාසය කරලා තිබුණට මදි. අපි පිළිගන්න ඕන. ඔව් කෙනෙකු වැරදි කරන්න පුළුවන්. එයාට එයාගේ වැරද්ද වැටහුණා. එයාගේ වැරද්ද ඇත්තටම අවබෝධ වුණොත් එයා නිවැරදි වෙන්න පුළුවන්. මගෙන් අහන්න එපා. එතකොට ආමුතුරු එහෙමනම් දැන් ඔය කියන වෙනස් වෙන්න පුළුවන් කියලා එහෙම කවුරු හරි ගැන සාතික වෙනවද? ආයේ ආ වැරදි කරන්නේ නැහැ කියලා. මට එහෙම සාතික වෙන්න බෑ. එකක් කියන්න පුළුවන් සාර්ථක වශයෙන්ම මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්. ඔය කියන පුද්ගලයෝ වෙනස් වෙයිද? ආපහු නරක් වෙයිද? හොඳ වෙලා නරක් වෙයිද? නරක් වෙලා හොඳ වෙයිද? දන්නේ නැහැ. කැලෙසයිත මිනිස්සු හොඳ වෙන්නත් පුළුවන්, නරක් වෙන්නත් පුළුවන්. ඒ අපි කවුරුත් හොඳ සහ නරක කියන දෙකේ රහත් වෙනකන් ඉන්නේ ඒ අවස්ථාවන් එක තමයි. ඒ පාරිසරික තත්ත්වයන් තුල යෙදෙන හේතු සාධක මත අපි ඉතා යහපත් වෙනවා ඉතා යහපත් වෙනවා. අපි දැන් වොෂින්ටන් මහාවිහාරයට ආපු මේ 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 පැයක කාලය තුළ ඉතින් අපේ බොහොම යහපත් බවක් ඉතින් දැන් කොහොම යහපත් බවක් අපි හරි සංවර අපි බොහොම කරුණාවන්ත බව පේනවා අපේ මුහුණවල බොහොම දැමුණු බවක් සංසම් බව පේන. මොකද මේ බණ වෙලා කිසිම ආකාරයකට එහෙම
අපි අභියෝගයට ලක් වෙන කිසිම දෙයක් නැහැ. අපේ ආවේගයක් අවසන් කිසිම දෙයක් නැහැ. හැබැයි මෙතන උනත් නේ. මෙතන උනත් අපේ ආවේගයක් අවසන් විදි අරමුණක් ආවොත් අපේ මේ ඉන්න මුහුණට වඩා වෙන මුහුණක් එනවද නැද්ද? එනවා. මම ඒක හොඳට බලලා තියෙනවා. අර මේ පන්සල්වල උදේට සුදුසුදු ඇඳුමින් සැරසිලා සිල් ගන්න එන මිනිස්සු ඉන්නවා. ඒකවල හරි සංවරව කොහොම සංයමයෙන් ඇවිදින් යන්නේ පණ අහන් හැබැයි උදේට කඩල පැකට් බෙදනකොට පොර කන කපුටු වගේ. ඒක තමයි යාළුවා ඇත්තටම යාළගේ තත්ත්වේ පරීක්ෂා වෙන්නේ එතෙන්ද? ඒ කියන්නේ ඒ එවැනි පරීක්ෂණයකදී තමයි එවැනි අරමුණක් ඉස්සරහට ආවන් තමයි එයා එයාගේ තව පැත්තක් අවදි වෙන්නේ. ඒ මට උදාහරණයක් ඔබට තෝරලා දෙන්න ඕන. අපේ යහපත් හැසිරීම සහ අපේ අයහපත් හැසිරීම කියන ඒවා ඒවා අඳුන ගන්න පුළුවන් වෙන්නේ ඒ ඒ පරිසරය. රහත් නොවෙනවට රහතන් වහන්සේලා ඇරණි සියලු දෙනා ඒ ඒ පාරිසරික තත්ත්වය මත වෙනස් වෙනවා. වෙනස් වෙනවා. අඩු වැඩි වශයෙන් වෙනස්. ඒකින්ද ඕන කෙනෙක් වෙනස් වෙලා හොඳ වෙන්නත් පුළුවන්. ඕන කෙනෙක් වෙනස් වෙලා නරක ගති පෙන්වන්න පුළුවන්. හොඳ සහ නරක කියන දෙකම හැමදාම එකට තියෙනවා. හොඳ තියෙන තාක්කල් ඒ පුද්ගලයන්ගේ නරකකුත් ඇතුළේ නියෝජනය වෙනවා. නරකයි කියන தත්ත්වයේ තියෙන තාක්කල් ඒ පුද්ගලයන්ගේ හොඳ කියලා පැත්තකුත් තියෙනවා. ඒ හොඳේම නරකත් නරකෙම හොඳත් නියෝජනය වෙනවා. රහතන් වහන්සේලා කියන්නේ හොඳ සහ නරක කියන தත්ත්වයන් දෙකම ඉක්මවා ගියපු ඒ දෙකට අයිති නැති අය. ඒ දෙකට අයිති නැති අය. පුඤ්ඤ පාප වහිනස්සනේ. පිනක් දුරු කරලා පවක් දුරු කර. යවෙන්නම තාත්තා. ඒ අයහපත් හැසිරීම වලට අවශ්‍ය හේතුත් සාමාන්‍ය හොඳ හැසිරීම කියලා හඳුන්වන ලෝකයේ හොඳ හැසිරීම කියලා හඳුන්වන දේවල් වලට අදාළ හේතු දෙකම දුරු කරපු කෙනෙක් වෙනවා සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. නිකන් සම්මුතිය හොඳයි හොඳයි කියන ඒවා නෙමෙයි සත්‍ය අවබෝධ කරපු උත්තමයෙක්ගේ වෙනස් චර්යාව. එහෙනම් හොඳට තේරුම් ගන්න ඕන මේ කාය අසංවරය කියන එක ඕනම කෙලෙස් සහිත කෙනෙකු අතින් වෙන්න පුළුවන්. හැබැයි මම ඔබට යෝජනා කරනවා නැවත එන්න. නැවත ඒක අඳුනගෙන නැවත තමන්ගේ පාරට එන්න. තමන් ඉවරයි කියලා නිසෙදනියම හිතන්න එපා. තමන්ගේ සමීපතමයේ හොඳ විදියට ඉඳලා යම් අසංවර තත්ත්වයක් ඇති වුණාට පස්සේ යා කොන් කරන්න යාව මානසිකව තව තව වටණ්ඩ වෙන් කරන්න යන්න එපා. මොකද හේතුව එයාට නිවැරදි වෙන්න ඉඩ දෙන්න. නිවැරදි වෙන්න ඉඩ දෙන්න. යහපත් වෙන්න ඉඩ දෙන්න. ඒකයි කල යුතු වන්නේ. යහපත් වෙන්න ඉඩ දෙන්න. දැන් ඔය නීතියෙත් නේ. නීතියෙත් තිබෙන විශේෂ දෙයක් නේ අපරාධකරුවාගේ මූණ පෙන්වන්න බෑ කියන එක. බස්නායක මහත්තයා නීතිඥ තුමෙක් නේ. එහෙම තියනවනේ නේ. අපරාධකරුවාගේ මුහුණ ආවරණය කරන්න. ඉතින් ලංකාවේ නම් එහෙම අපරාධකරුවෙක්ගේ මූණ වහලා ඔය යනකොට මේ බනිනවා මිනිස්සු බලන් ඉන්න මිනිස්සු ඔවුන්ගේ මූණ පෙන්වන්න එපා. දැක්ක තැනකදී අපිට අනින්න හොම්බට දෙකක්. එහෙම කියනවා මේ මිනිස්සුන්ට ආසේවා කරන්න බෑ. එයා අද අපරාධකරුවෙක් වෙන්න පුළුවන්. ඒ අපරාධයට નિયમિત දඬුවමක් එයා අපරාධකරුවෙක් කියලා ඔප්පු වුණොතින් එයාට තියෙනවා. හැබැයි ඒ දඬුවම වින්දට පස්සේ එයාට තව පුරවැසියෙක් විදියට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒක අපි ආසද? ඒක වැඩ නැහැ. ඒක තමයි ලෝක පිළිගැනීමනේ. ලෝක සම්මතයක. ඉතින් බුදුදහමත් එවැනි අදහසක් තමයි පළ කරන්නේ. ඊට වඩා දියුණුවයි. 999ක් මරපු කෙනාට උනත් රහත් වෙන්න පුළුවන් කියලා පිළිගන්නවා. රහත් වෙන්න පුළුවන් කියලා.
යාව ඉවර කරන්න නෙමෙයි යාව නිවැරදි කරගන්න උත්සාහ කරන්න කියන එක තමයි බුදුදහමේ ඉගැන්වීම. බුදුදහම අපිට යෝජනා කරන්න කෙනෙකුට වෙනස් වෙන්න ඉඩ දෙන්න. යහපත් වෙන්න ඉඩ දෙන්න. දැන් මම ඔබට යෝජනා කරනවා මේවා කතා කරාට බෑ මදි. සාකච්ඡා කරාට මදි. ඔබට එන අවස්ථාව ඔබේ ජීවිතේ ගත කරාදී. ඔබගේ එකට ජීවත් වෙන අය ඔබගේ දුවදරුවෝ බිරිඳ සැමියා නෑදෑය මේ හොඳට ඉඳලා වැරදි කරන්න පටන් ගන්නවා. ඒ වෙලාවට ඔබ සත්පුරුසයි නම් ඔබ කල්‍යාණ මිත්‍රයෙක් නම් ඔබ කරන්න ඕන දේ තමයි එයාට නිවැරදි වෙන්න ඉඩ දෙන්න. වැරද්ද තෝරලා දෙන්න. දඬුවමක් තියෙනම් දඬුවම දෙන්න. හැබැයි දඬුවම දීලා එයා එයාගේ වරද වටහා ගත්තොත් ඒ වටහාගත්තු බව එයා නිවැරදි වෙච්ච බව පිළිගන්නේ. ලංකාවේ කොයි මත්ද්‍රව්‍යයක අධ්‍යය වෙච්ච පුනරුත්ථාපනය කරන වැඩපිළිවෙළවල් තියෙනවා. මම හිතනවා මේ රටවල් වලත් ඇති කියලා. දැන් එහෙම පුනරුත්ථාපනය වෙලා ආපු අය වෙන්නේ සමාජයේ විසින් ආයෙත් එතෙන්ටම තල්ලු කරනවා. මොකද මම දන්නවා කුඩු බීලා වෙනත් මත්ද්‍රව්‍ය වලට අධ්‍යය වෙලා එහෙම පුනරුත්ථාපනය වෙලා යහපත් වෙලා එන මිනිස්සයා ගමට ආවම ආයෙත් දකින්න දකින්න මිනිහා කියන අන්න කුඩා පහුව එවිලා අතුරුදහන් වෙලා ඉඳලා ඕක ඇවිල්ලා උන ඇඳුම් ටික හරි උස්සන්නේ. එනේ යට නිතර 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 ආයෙත් මතක් කරනවා ආයෙත් ඔළුවට දානවා තමුන් කවදාවත් හොඳ වෙන්නේ නැති මිනිහ කියලා. ඉතින් යා දන්නේම නැතුව කැලේ සහිත මිනිස්සුනේ රහත් වෙලා නැහැනේ. මේ වෙන්නේ පුනරුත්ථාපන වෙලා මිසක රහත් වෙලා නෙවෙයි. තමන් ආපහු මෙතෙන්ටම පොළඹවනකොට සමාජෙන් ඒ නාමයම දෙනකොට දන්නේ නැතුව එතෙන්ටම යනවා. ඒකයි ඔය පුනරුත්ථාපන ක්‍රියාවලිය අසාර්ථක වෙන්නේ. සමාජයෙන් ඒව සම්බන්ධව තිබෙන සාධනීය ප්‍රතිචාර නැහැ. ඒ කියන්නේ වෙනස් වෙන්න පුළුවන් මිනිස්සෙකුට කියන එක පිළිගන්න සූදානම්. අපි ඒ පැති හිතන්න ඕන. සීලයට අදාළ පොදු කාරණා මම ඔය කියන්නේ මොකද හේතුව? එහෙම නැති වුණොත් අපි අර වෘත සමාදන් වෙච්ච අය වගේ. වෘත සමාදන් වෙච්ච අය නම් වෘතේ කැඩුනොත් එහෙම හිතනවා නෑ ඉවරයි කියලා. අර සිද්ධාර්ථ කුමාරයා වෘත රැක්ක කාලෙදී පස්සක මහණුන් සිද්ධාර්ථ කුමාරයාත් එක්ක හිටියා. සිද්ධාර්ථ කුමාරයා වෘත වලින් අයින් වෙලා මධ්‍යම ප්‍රතිපදාවට ආපු ගමන් හිතුවා මෙයා වැඩේ අතෑරියා කියලා සිද්ධාර්ථ කුමාරයාව අතෑරලා දානවා. ඒ සාමාන්‍ය ලෝකෙ හැටි. හිතනවා ඒක කැඩුනොත් කැඩුනා, ඒකෙන් අයින් වුණොත් අයින් වුණා, එයා පරාදයි. හැබැයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ වෘත සමාදන් වෙන්න නෙමෙයි. මොන සමාදන්ද? සිල් සමාදන්. සීල් සමාදන් වෙන දේශනා. සමාදන් වෙච්ච සීලයක් කැඩෙන්න පුළුවන්. කැඩුණා කියලා එයා ඉවර නෑ. එයාට නැවත සංවර වෙන්න පුළුවන්. මේ ගොඩක් අයගේ තර්කේ තමයි ඉතින් ඕද ඕද මඩේ දාන වගේ නේද ඕක කැඩෙනෝ සමාදන් වෙනෝ ආයේ කැඩෙනෝ ආයේ සමාදන් වෙනෝ. ඕ එහෙම තමයි ඉතින්. හෝදපු එකක් මඩට වැටුණා නම් ආයෙ හොදන්න. ආයෙ මඩට වැටුණා නම් ආයෙ හොදන්න ඕන. එතකොට දෙතුන් විට ඒක කරනකොට තමන්ට වෙනවා තමන් මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕන කියන චේතනාව. එහෙම නැතුව ආයෙ ඉවරයි. ඔයා පිරිහුණා. ඔයාට තවදුරටත් මම සිල් දෙන්නේ නැහැ කියලා හාමුදුරු කෙනෙක් කිව්වොත් එහෙම ඒ ස්වාමීන් වහන්සේ වුණ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගයෙන් පිටපැන්නා. පිටපැන්නා. මේ වොන්ට සිල් දීලා වැඩක් නැහැ. මේව කඩා ගන්න එකමයි වැඩේ කියන. අතහැරියුත් ඉවරයි. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගෙ නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේගේ දහම තියෙන්නේ කාය සංවරයේ අත්‍යවශ්‍ය බව ශ්‍රාවකයාට උගන්වනවා. අන්තිම අරමුණ සපුරා ගන්න. හැබැයි එයා කාය සංවරයෙහි පිහිටුව ගන්න ගුරුවරයෙක් ලෙස උපරිම උදව් කරනවා. උපරිම මඟ පෙන්වනවා.
ඒ සමාව දෙන අවස්ථා ගන්න මෙච්චරයි කියලා එකක් නැහැ. උපරිම සමාව. එයාට වෙනස් වෙන්න ඉඩ දෙන්න. දැන් පරාජිකා වුණොත් භික්ෂුවක්. ඒත් ඉතින් සමමනීර භාවයේ හරි ඉඳගෙන පුහුණු වෙන්න දෙන්න. යාව මේ හන ගහන්න ඕනේ කියලා තීරණය කරන්නේ නැහැ. වෙනස් වෙන්න දෙන්න. කාය බුද්ධෝ කියන්නේ. ඊළඟට වචී බුද්ධෝ වචනේ සංවර කර ගැනීම වචනය රැක ගැනීම තාම වැදගත් කාරණා වචනය ආරක්ෂා කර ගැනීම ඒ කියන්නේ මුසාවාදා වේරමණී පිසුනා වාචා වේරමණී පරුසා වාචා වේරමණී සම්පප්පලාප වේරමණී බොරුවෙන් බලකින එක වචී කුත්තනේ ඊළඟට කේලමෙන් වලකින එක වචී කුත්ත ඊළඟට පරස වචනයෙන් සහ හිස් වචනයෙන් වැළකීම වචී කුත්ත වචනේ ආරක්ෂා කර ගැනීම වචනේ සංවරකම් කියලා කියන්නේ අපේ කටින් පිට වෙන වචන වල වගකීම් සහගත බව ඇති කර ගන්න කියන්නේ මේ කියන්නේ මේ වචන කියන්නේ සිතුවිලි. වචන කියලා කියන්නේ සිතුවිලි. එතකොට අපේ හිතට එන මනෝභාවයන් තමයි වචන විදියට අන්තිමට එළිය දෙන්නේ. නිසා තමන්ගේ මනස තුල යම් යම් ආවේගයන් වැඩෙනකොට ඒ ගැන පුළුවන් තරම් දැනුවත් සහ සතිමත්ව යම් කිසි කෙනෙක් හිටියොත් එයාට පුළුවන්කම ලැබෙනවා අර ඇතුලෙන් එන ආවේගය බොරුවක් ලෙස හෝ කේලමක් ලෙස හෝ පරුස වචනයක් ලෙස හෝ හිස් වචනයක් ලෙස එළියට නිකුත් වීම වළක්ව ගන්න පුළුවන්. ඒක හරියට අර තමන් වපුරපු බීජ ටික ආරක්ෂා කරනවා වගේ මේ ගමනේදී ගොවිතැන සම්පූර්ණ කරගන්න මේ රැකවරණය අවශ්‍යයි. මේ පරිස්සම් කිරීම අවශ්‍යයි. කුඹුර රකින්නවා කියන්නේ එකකට රකින්නවා රැකෙන්නේ අර සීලය වචනයෙන් වෙන වැරදි පුළුවන් තරම් අවම කරමින් යන්න ඕනේ වචනේ කිසිම වැරද්දක් නොවන මට්ටම. ඒකෙන් ලෞකික ජීවිතයේදී තා දුෂ්කර කාරණා වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන පැවිද්දෙකුට වඩා ලෞකික ජීවිතයක් ගෙවන ගිහියන් වන ඔබට මේ වාචසික සංයමය ඇති කර ගැනීම කියන එක අභියෝගයක්. අභියෝගයක්. බොරු නොකිය ඉදීම කියන එක අභියෝගයක්. ඉතින් ඒ අභියෝගය ජයගත්තු කෙනාට කියන සිල්වතක් කියලා. මොකද අපේ මනස පෙළඹෙන්නේ මේ හැමතිස්සෙම පැවැත්ම වෙනුවෙන් බොරු කියන්න. ආත්ම වෙනුවෙන් බොරු කියන්න තමයි අපේ මනස අපි උපලගවන්නේ. ඒත් යම් කිසි කෙනෙක් පැවැත්ම වෙනුවෙන්වත් බොරු කියන්නේ නැති සත්‍යවාදී කෙනෙකුට. සත්‍යවාදී කෙනෙක්. බොරුවෙන් වැළකුණු කෙනෙකුට. එයා දිනපු කෙනෙක්. එයා නිවන නැමැති අස්සන්න නෙවන්ට තමන්ගේ ක්ෂේත්‍රය ආරක්ෂා කරගත්තු කෙනෙක්. පැවැත්ම වෙනුවෙන් බොරු කියන්නේ නැහැ. ඔබ එකට උත්සාහ කරනවා. බේට උත්සාහ කරනවා නෙවෙයි. බොරු නොකිය. පුළුවන් තරම් උත්සාහ. ඇත්ත කිව්වම තියෙන ලාභේ මම හැමදාම මතක් කරනවා. ඒ තමයි. ඇත්ත කිව්වම කියපු ඒවා එකක්වත් මතක තියාගෙන ඉන්න ඕනේ. බොරු කිව්වන් තියෙන ලාභේ තමයි. මොකද කියපෝ හැම බොරුවම මතක තියාගෙන ඉන්න එක ලෝක අමාරු වැඩක්. කියපෝ බොරු මතක තියාගෙන ඉන්නේ කොච්චර කරදරයිද? ඇත්ත කිව්වම තියෙන්නේ කිසි කරදරයක් නැහැ. මතක තියාගන්න දෙයක් නැහැ. මොකද අද උදේ කිව්වත් ඒකමයි කියන්න තියෙන්නේ. තව අවුරුදු පහකට පස්සේ කිව්වත් ඒකමයි කියන්න තියෙන්නේ. එච්චරයි. ඇත්ත එච්චරයි. ගොඩක් කියන්න වෙනවා. මොකද හේතුව ඒකට එක සම්බන්ධ නැති වෙනවනේ. දැන් ඔය අපරාධ
විමර්ශන වලදී කරන එකක් තමයි එකම පුද්ගලයාගෙන් එකම කාරණේ ගැන එක මේ 50 වතාව 60 වතාව එකම කරුණ ගැන විමර්ශනය කරන එකම ප්‍රශ්න කිරිල කරන ඔක්කොම රෙකෝඩ් කරන ඔක්කොම සටහන් තියෙනවා මේ වෙලාවේ කිව්වේ මේක මේ වෙලාවේ කිව්වේ මොකද බොරුවක් නම් කිව්වේ අනිවාර්යයෙන්ම ඒකේ 10% විතර ඊළඟ අවස්ථාවේදී කැලි හැලෙනවා ඒක අනිවාර්යයි එහෙනම් බොරුව කියන එක එහෙම A to Z හරියටම 100 වතාවක් එකම බොරුව කියන්න පුළුවන් නම් විශිෂ්ට බොරුකාරයෙක් නේ එහෙනම් ඒක ලේසි නෑ එහෙම කියන එක බොරුවේ අමතක වෙනවා ඒ ඔබට ඇත්තටම ඕන කෙනෙක් එක්ක හරි පහසුවෙන් හරි සැනසille ජීවත් වෙන්න පුළුවන් ඇත්ත කියනවා ඇත්ත කියනවා නම් හරි සැනසille ජීවත් වෙන්න පුළුවන් මොකද කියපුව එකක්වත් මතක තියාගන්න ඕනේ ඔරෝ කිව්වන්නේ හරි කරදර හරි පීඩාව කොයි වෙලේ එළියට පණීද කියලා අපිට හිත 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 තමයි ඉnte වෙන්නේ හිතන්න ඉතින් පහසු ජීවිතේ තෝරගන්නවද අපහසු ජීවිතේ තෝරගන්නවද ඔච්චරනේ හිතන් තියෙන්නේ නේ ඉතින් දිනේ මම මේ පහසු ක්‍රමයේ තෝරගන්නවද අපහසු ක්‍රමයේ තෝරගන්න පොඩි පොඩි ලාභවලට මිනිස්සු අපහසු ක්‍රමයේ තෝරගන්නවා නේ හැබැයි ඊට පස්සේදී ඒ පොඩි ලාභ ඉවර වුණාට පස්සේ මුළු කතාවම අපහසුයි ඒ જાතිය මාත්‍රකාව සාකච්ඡා වෙනකොටත් ඇඟ හීතල වෙලා යන මගේ එක ගැන කියන මං කියම පොරුව ඒ නිසා හිත හොඳට කල්පනා කරන්න. ඊළඟට කේලම් කියන්නේ. කේලම් කියන්නේ තාම නරක දෙයක්. තාම නරක. සමහරු කේලම් කියලා ගිහියෝ ගිහියෝ කොටෝ. සමහරු කේලම් කියලා පැවිද්දෝ පැවිද්දෝ කොටෝ වරනවානේ. සමහරු කේලම් කියලා පැවිද්දයි ගිහියයි කොටෝ වරනවානේ. කේලම් කියන්නේ ඒ අසමගි කිරීම තාම නරක දෙයක්. සංඝ බෙහෙතේ වගේ නම් ගිහියන්ට කරන්න බෑනේ නේ. සංඝයාට සංඝයාව බෙහෙත කිරීම සංඝ බෙහෙතේ කියන අර මේ තථාගත ධර්මයේ උගන්වපු මේ ඒ තරුණ අකුසල කර්මය කියන එක ඒක උපසම්පදා පැවිද්දෙක් විසින් කළ යුතුයි. එවැනි කෙනෙකු අතින් කරන්න පුළුවන් එකක් ඒක සාමාන්‍ය ගිහියෙකුට කරන්න බෑ හැබැයි සාමාන්‍ය ගිහියොන්ටත් හාමුදුරුවෝ හාමුදුරුවෝ කුලල් කා ගන්නා තත්ත්වයටපත් කරන්න පුළුවන් කේනම් කියලා නොකියවපු දේවල් කියලා ඒවක් කරන්න හොඳ නෑ මොකද හේතුව එවැනි දේවල් කිරීමෙන් සංඝයා බේද වෙනවද නැත්ද බේද වෙනවා සමගියෙන් ඉන්න හාමුදුරුවෝ බේද වෙනවා ඒක ගිහියෝ විසින් පැවිද්දන්ට කරන්නත් හොඳ නැහැ පැවිද්දෝ විසින් ගිහියන්ට කරන්නත් හොඳ නැහැ ඒක ඒක ඉතාම නරක දෙයක් ඊළඟට ගිහියෝ විසින් ගිහියන්ට කරන්නත් හොඳ නැහැ පැවිද්දෝ විසින් පැවිද්දන්ට කරන්නත් හොඳ නැහැ ඔය ඔය හැම පැත්තකදීම අපි පරිසම් වෙන්න ඕන මම මේ කියන වචන නිසා මම මේ කියන වාක්‍ය නිසා මේ මෙතන තියෙන සාමය ඉවර වෙයිද කියන්න කලින් හිතන්න කියලා ඉවර වෙලා වැඩක් නැහැ මිනිස්සු කේලම් කියන්නේ මතක තියාගන්න දරුණු ද්වේෂයක් ආවට පස්සේ දරුණු ඊර්ෂ්‍යාව ආවට පස්සේ ඊර්ෂ්‍යාව ද්වේෂය කියන චෛතසික දැඩිව තමන්ගේ මනස ආක්‍රමණය කරනකොට තමයි එහි වහලුම් වුණාම තමයි මිනිස්සු කේලම් කියන්නේ හිතනවා මට මේකේ පරිගන්න තියෙන ලේසිම ක්‍රමය කේලම් කියලා කොටෝ එක කේලම් කියලා අසමගි කරන එක. කේලම් කියලා මෙතනින් එළියට දාවන එක. කේලම් කියලා මෙයාට තියෙන තැන නැති කරන එක. ඉතින් මිනිස් වර්ගය අතර කොයි જાතියටයි ති මිනිස්සුණා කේලම් කියනවද නැත්? කේලම් කියනවා. ලංකාවේ ඉන්නකොට නම් ගොඩක් අය හිතන්නේ මේ ලංකාවේ මිනිස්සු විතරයි කේලම් කියන්නේ කියලා. නමුත් මේ රටවල් වල ඇවිල්ලා ජීවත් වෙන අය දන්නවා මේ જાතිකයෝ අතරත් කේලම් කියන මිනිස්සු හොයාගන්න බැරි වෙන්නේ නෑ නෑ ඇමරිකාවේ නෙමෙයි කොහෙ ගියත් නේද කොහෙ ඉන්න මිනිහා මිනිස්සෙක් නම් එයාගේ මේ දුර්ගුණ එළියට එන්න පුළුවන්
ඉරසියා කිරීම කේලම් කීම ඉරසියාව මත පදනම් වෙලා සමගිය අය බේද කිරීම ඕන තැනක වෙන්න පුළුවන් ඕනම ජාතිකයක් අත වෙන්න පුළුවන් අපි පරිස්සම් වෙන්න ඕනේ අපි සසරේ මේ භවයේ අපි කැමති සාමයට නම් අපි කැමති සමගියට නම් අපි කැමති ඒ සමගිය තව කෙනෙකුට නැති කරන්නේ ඇයි අපි කැමති අපි අතර සාමය නම් ඒ සාමය අපි කේලම් කියලා තව කෙනෙකුට නැති කරන්නේ ඇයි එතකොට ඔබට කේලමෙන් වලකින්න හිතාදාගන්න පුළුවන් අන්තික ඉතින් ආදීනවත් බොහොම භයානකයි ඔබ අර සූකර ප්‍රත්‍යාගේ කතාව දන්නවනේ නේ සමගියෙන් ඉඳපු හාමුදුරලා දෙන්නේ දෙපැත්තට කේලම් කියලා කොටවපු තව හාමුදුරු කෙනෙක් උන්වහන්සේට තිබුණේ පන්සල අල්ලා ගැනීම ලෝභය ඉතින් මේ පන්සල අල්ලා ගැනීම සඳහා ඉන්න දෙන්න කොටවල පන්නන්න ඕන උන්වහන්සේ ඒක කරා ලස්සනට ලොකු හාමුදුරු ගාවට ගිහිල්ලා පොඩි හාමුදුරු ගැන කතා කිව්වා පොඩි හාමුදුරු ගාවට ගිහිල්ලා ලොකු හාමුදුරු ගැන කතා කිව්වා දෙන්න විරසක වුණා ඔය කේලම් හෙවන් තියෙන මේ විශේෂම ලක්ෂණය තමයි කේල මහල ඔළුවේ සංකල්ප ගොඩනගාගෙන මුළු චිත්‍රපටියම ඔළුවේ හදාගෙන කතා කරන්නේ නැතුවම තරහ වෙලා යනවා යන්නේ රණ්ඩු වෙලා ඒ කේලම් අහන අයගේ තියෙන විශේෂම ලක්ෂණය අඩුම මේ තමන් මේ කේලමක් අහලා ඔළුව නරක් කරගෙන අඩුම මේ අනිත් පාර්ශවය එක්ක මූණට මූණ වාඩි වෙලා කතා කරන්නේ මට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලාවත් කියන්නේ පිළිගන්නේ කේලංකාරය කියන්නේ තමන් එක්ක අවුරුදු ගානක් එකට හිටපු මිනිහා එක්ක කතා කරන්නේ අර හාමුදුරලා දෙන්නත් එහෙම තමයි බෙහෙත දුන්නු ඒ දෙන්න දෙපැත්තට ගියා අර කේලම් කියපු හාමුදුරන්ට පන්දලයි කිව්වා හැබැයි පස්සේදී පසු කාලේ එනවා දෙන්නට කොහොම හරි කතා කරන්න අවස්ථාවක් හම්බෙලා දෙන්නත් එක්ක ඇවිල්ලා මම පන්නව දානවා එයාට පන්සලින් යන්න විතරක් වුණා නෙමෙයි අපාය ගාමි ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු වෙන කාලේ වෙනකොට එයා මිනිස්සෙක්ගේ වගේ ඇඟක් තියෙන ඌරෙක්ගේ වගේ ඔළුවක් තියෙන ප්‍රේතෙක් කියලා ඉපදිලා සාමාන්‍යයෙන් ඌරගේ වල්ගේ තියෙන පිටිපස්සේ මේ සූකර ප්‍රේතයාගේ වල්ගේ කටින් එළියට ඇවිල්ලා තියෙන කට දෙපැත්තෙන් පණුව එනවා ලේසරව වැගිරෙනවා එච්චර දරුණුයි කියලා සපර්සන් වෙනවා සිංහල ජාතියට නම් සමගින් ඉන්න ඕනේ නම් පවුල්වල නෑදෑයෝ එක්ක සහ යාළුවෝ හිත මිත්‍රයෝ එක්ක මේ ටෙලිෆෝන් වල එල්ලිලා පැය ගණන් දෙපැත්තට කේලම් කියන එක නම චූටි කෑල්ලක් අල්ල ගන්නවා ඉතින් හොඳට ඒක රසකාරක දාලා නේද හොඳට රවුම් කරලා ගිල්ලනවා අනිත් පැත්තට. ඒක කරන්න හොඳ නැහැ. සිංහල මිනිස්සු අසමගි වෙලා තියෙන්නෙම කේලම්. මොකද කේලම් කියලා ඒ රහ විඳින්න අපැහි වෙච්ච මිනිහා අනිත් අය කුලල් කනවා බලලා රහ විඳින්න අපැහි වෙච්ච මිනිහා ඒකෙන් පුදුම ආශාවක් විඳිනවා. කොටවමින්. එනිසා බොහොම බුද්ධිමත්ව අපේ මිනිතුල්ලා කටයුතු කරන්නට ඕනේ. කේලමෙන් වැළකීම සම්බන්ධ දැන් මම ආයතන පරිපාලනය කරනවා නේද මගේ ස්ථාන සේනාසන පහක් තියෙනවා ඒ සේනාසන ඉතලින් පැවිද්ද විදිහට ඉන්නේ තිති මිනිස්සු නේ පොඩි සාමිනහන්සලා තරුණ සාමිනහන්සලා වැඩිහිටි සාමිනහන්සලා ඉතින් ඒගොල්ලෝ දන්නවා ලොකු සාමිනහන්සට කේලම් කියන්නේ අනේක හරි බයනකයි ඒ කේලංකාරය ළඟ තියාගෙන අනිත් මිනිහා කැඳවන්නේ මම. ඉතින් මට හරි ඇත්තවලින් මගේ ගාවට කේලමක් එන්නෙම නැති කතාව. ඇයි? කේලම් කියාගෙන ඉන්න මිනිහට සිද්ධ වෙනවා අනිත් එයා චෝදනා කරන පාර්ශවයේ එනකම් මගේ ගාව ඉන්න. මොකද එක පැත්තක කතාවක් අහලා තීන්දුව දෙනවා නම් නිගමනවලට එනවා නම් අපි අඥානියොද නැත්ද අඥානියෝ එක පැත්තක කතාවක් අහන්නේ අඥානියෝ එක පාර්ශවයක කතාවක් අහන් ඉඳලා නිගමනවලට එනවා නම් ඒ ලෝකෙ ඉන්න අවාසනාවන්ත මනුවණෙක් එයාට ඉන්න සියලු සත්පුරුෂය අහිමි වෙනවා
එයාට ඉන්න උසස් වටින අය අහිමි වෙනවා. මොකද හේතුව එයා එක පැත්තක කතා වහලා තීන්දු ගන්න කියලා. මම ඔබට යෝජනා කරන එහෙම කෙනෙක් වෙන්න එපා ජීවිතේ. කේලම් කියන්නේ නිකනගෙන් අහන්න. මම මේක ඔයා කියන දේ වගකීම ඔයා ගන්නව නම් අනිත් පාර්ශවෙ මම අහනවා. වගකීම ගන්න නැත්තම් මට කියන්න එපා. වගකීම ගන්නෙ නැති තොරතුරු මොකටද? කියපු කෙනාගේ වගකීම ගන්න නැත්තම් ඒ තොරතුරු ඇයි අපේ මේසෙ උඩට? මොකද ඒ තොරතුරු ලබා දෙන්නාගේ චේතනාව මොකද්ද කියලා අපි කොහොමද දන්නේ? එයා කියයි මම මේ ඔයාට ආදරේට ඔයාට තියෙන හිතවත්කමට ඒකයි මම මේවා කියන්නේ කියලා. ඉතින් අපි කොහොමද දන්නේ? බුද්ධිමත් කේලන්නම් අහන්න පුරුදු උනා කියන්න පුරුදු උනා දෙකම මිනිහෙක් විනාශට හේතුව. අනිත් එක තමයි කේලන් අහන් දාසමිනියා ඉන්නව නේද? ඒ මිනිහා එක තැනකදී කේලන් කියන්නත් පටන් ගන්නවා. ඒක මතක තියාගන්න. කේලන් ඇහිම කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරනවා නම් එයා කේලන් කීමනොත් වලකිනවා. මොකද එයා ඇහිම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ කීම අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරනවා. අපිට සාමය වුණා, සැනසීම වුණා, නිවන් මඟ සාධනය කරගන්න ඕන නම් මේවා ඉතින් පුහුණු වෙන්න ඕනේ. මේවා ඔක්කොම කර කර නිවන් උඩකින්ද බෑ. මේවා මතක තියාගන්නවා. ඊළඟ කාරණේ පරසවචන. වචී ගුත්තුනේ. වචනේ රකිද්දී අනුන්ට හිත රිදෙන, හිත තුවාල වෙන, පැරෙන, නරක, නපුරු, රළු, කටෝර, අසභ්‍ය වචන භාවිතයෙන් අපි වළකින්නවා. ප්‍රිය වචන කතා කර, මිහිරි වචන කතා කර, සත්‍ය වචන කතා කර, අර්ථාන්විත වචන කතා කර කෙනෙකු බවට අපිපත් වෙනවා. මොකද පරස වචනය සතෙක්වත් ප්‍රිය කරන දෙයක්, සත්තුවත් කැමති නෑ. ඔය ඇත්තන්ගේ ගෙදර ආදන බල්ල පූසෝ ඇතිනේ නේද? එහෙම අතනා දන්නා ඒගොල්ලන්ට ටිකක් රළු විදියට කතා කරපු ගමන් සතාගේ සම්පූර්ණම හැසිරීම වෙනස් වෙනවද නැද්ද? සම්පූර්ණ වෙනස් වෙනවා. සම්පූර්ණ වෙනස් වෙනවා. සත්තුන්ටත් දැනෙනවා මෙයා ඉන්නේ ද්වේෂයෙන්, මෙයා ඉන්නේ ක්‍රෝධයෙන්, මෙයා ඉන්නේ වෛරයෙන්. අපි ළඟටවත් එන්නේ ඈතලා යන්න. ඒ නිසා වචනය මිනිස්සුන්ට කොච්චර දැනෙනවද? සත්තුන්ට දැනෙනවා නම් මිනිස්සුන්ට අපි කියන වචන කොච්චර දැනෙනවද? ඉන්සන් නපුරු, රළු, කටෝර වචන පාවිච්චි කරන කෙනෙක් වෙන්නපා. තමන්ට ආවේගෙන්න පුළුවන්, අනිත් කෙනාගේ හැසිරීම නිසා තමන් කෝපාවිෂ්ඨ වෙන්න පුළුවන්. ඒ පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ කෝපය වචන වලට පරිවර්තනය කරලා නරක වචන එළියට දැම්මොත් ඒ කටින් එළියට ගියාට පස්සේ ඒ වචන ආයෙත් නිවැරදි කරන්න බෑ. සමා වෙන්න කියලා කියත හැකි. හැබැයි ඉතින් ඒ වෙනකොට ඉරි තලල ඉවරයි නේ. ඒ වෙනකොට වෙන්න ඕන තුවාල ටික වෙලා ඉවරයි. හරි හරි අවාසනාවන්ත තත්ත්වයක් එතකොට අපි උදා කරගෙන. සා ඔබේ වචනේ බලය ඔබට තියෙන්නේ කටින් එළියට නොයන තාක් පමණි. කටින් එළියට ගියාට පස්සේදී ඒ වචනේ තවදුරටත් අයිතිය ඔබට නෑ. ඒක පාලනය කරන්න බෑ. සා පුළුවන් තරම් හිතින්ම ඉවර කරගන්න. එන ආවේගෙ හිතින්ම පාලනය කරගන්න. අන්තිමේක තමයි සම්පප්පලාපානේ. වචී ගුත්ත වචනේ ආරක්ෂා කරද්දී ඔබ හිස් වචන කීමෙන් වළකින්න ඕන. බුදුදහමේ උගන්වන්නේ ධම්මීවා කතා, ධාර්මිකව දහමි නිත්‍යානුකූල අර්ථාන්විත යහපත් දෙයක් කතා කරන්න. නැත්තම් අරියෝ තුන්හි භාවෝ ආර්ය නිශ්ශබ්දතාවය. ආර්ය නිශ්ශබ්දතාවය කිව්වම උපරිමාර්ථයට කියොත් එහෙම සතර සතිපට්ඨානේ නේද? සිහිය පිහිටුවාගෙන ඉන්න කියන එක තමයි ඒක උපරිමාර්ථයට කියන්නේ. අඩුම ධර්මින් හිස් දේවල් කියවෙන්නේ නැතුව නිහඬව ඉන්න. නිහඬ වුණාම ලැබෙන ලොකුම දේ තමයි ඇහෙන්න පටන් ගන්නවා.
නිහඬ වුණාම ලැබෙන ලොකුම ලාභේ තමයි මොකද්ද? ඇහෙන්න පටන් ගන්න. ඇහෙන්න අපිට ඇහෙන්නේ නැත්තේ නේද? අපිට ඇහෙන්නේ නැත්තේ අපි නිහඬ නැති නිසා. ගොඩාක් දේවල් ඇහෙන්නේ අපි නිහඬ නැහැ. නිහඬ වෙන තරමට ඔබට ඇහෙන්න පටන් ගන්න. අවබෝධ වෙන්න පටන් ගන්න. ඒ නිසා භාවනාවෙන් කරන්නේ මේ නිහඬ කිරීම නේ. අතුල නිහඬ කිරීම නේ. අතුල නිහඬ කිරීම. ඒ නිසා ඔබට ඇහෙන්න නම් ඔබ නිශ්ශබ්ද වෙන්න. ගොඩාක් දේවල් කියවන කෙනෙක් නුනට කමක් නැහැ. අවශ්‍ය දේ කතා කරන්න. අවශ්‍ය දේ කතා කරන්න. අවශ්‍ය තැන කතා කරන්න. කතා කරන එක උනත් ඕන ඕන තැනක නෙමෙයි. අවශ්‍ය තැන කතා කරන්න. අවශ්‍ය දේ කතා කරන්න. හිස් දේවල් බොල් දේවල් අපි කතා කර කර ඉන්න ගියම වෙන අනතුරු එක එක සීමාව අඳුර ගන්න බැන්නේ. ඔකට හැබැයි වුණා කියව කියව ඉන්න කොසිට කියවන එක ඒකට යාම එකේ සීමාව අඳුර ගන්න බෑ. කොහොමත් මේ කතාවට ඇලුනට පස්සේදී කියව කියව ඉඳීමේ නෝලත්වයේ ආවට පස්සේ අපි දන්නේම නැතිව අපි අනතුරුට වැටෙනවා. අර මණිකාර පුත්ත තිස්ස තෙරුන් වහන්සේට වෙච්ච දේ වෙනවානේ. මණිකාර පුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව ඔබ දන්නවා. බොහොම හොඳ ආමුදුරුව. හැබැයි ඉතින් අර රජුරුවන්ගේ මණික් කොප දමන්නා එක්ක ලොකු යාළුකමක් තියෙන හිතවත්කම. ඉතින් උදේ ධාන්‍ය වළඳන්න ගියාම දවලුත් වළඳන කම්ම එතනම කතා දාගෙන ඉන්නවා. එතනම කතාවක් දාගෙන ඉන්නවා. වඩින්නේ නැහැ. අන්තිමට මේ ආමතුරු මේ චෝදනාවට ලක් වෙනව මණිකක් කරකම් කරා. මණිකක් කරකම් කරා කියලා චෝදනාවට ලක් වෙනවා. බුටි කනවානේ. ඒකට හේතුව වුණේ පිණ්ඩපාතේ ගිහිල්ලා ඒක අරන් එන්නේ නැතුව නිෂ්කාරණයේ පැය ගණන් කියව කියව එතන ඉඳේ. කාර්ය අනතුරුද. ඉතාමනතුරුද. සමාව අපිට යෝජනා කරන අත්‍යවශ්‍ය දෙයකට මිසක කෙනෙකුට කරදරයක් වෙන ලෙස කතා කරන්නපා. දේවල් කියව කියව ඉන්නවා දන්නේම නැතුව බොරු කියනවා. දන්නේම නැතුව කේලනුත් කියවෙනවා. සම්ප්‍රප්පණාපයට ගියාට පස්සේ ඔක ඉවරයක් නැහැ. ඉතුරු ටිකත් එළියට එනවා කියනවා. සෑ ප්‍රති හිතන්ට වචී ගුත්තෝ කියලා කිව්වේ. ඉලක්ක කාරණේ තමයි ආහාරයේ උදරයේ අතෝ පමණ දැන ආහාර ගන්න කෙනෙකු බවට පත් වෙනවා. පමණ දැන ආහාරය කියන්නේ ඖෂධයක්. මේ නිවන් මඟ වඩන කෙනෙක් ඒවත් හොඳට තේරුම් අරගෙන ප්‍රගුණ කර ගන්නවා. පමණ දැන තමයි ආහාරය. මොකද ආහාරයේ ඖෂධයක්. මොකද බඩගින්න කියන්නේ ලෙඩක් නිසා. ජිගච්ඡා පරම රෝග බඩගින්න පරම රෝගය. ඒ කියන්නේ කවදාකවත් සනීප වෙන්නේ පාලනය වෙනව විතරයි බඩගින්න. එතකොට බඩගින්න රෝගයක් නිසා ඒකට බෙහෙත ආහාරය නිසා ඒක ගන්න ඕනේ මාත්‍රාවට. භෝජනේ මත්තඤ්ඤෝ කියලා කියන්නේ ඒක. පමණ දැන මාත්‍රාව දැනගෙන කෑම කන කෙනෙක් වෙන්න. දැක්ක පළියට තිබුණු පළියට නේද? ආසාවට ආහාර ගන්න ගියොත් එහෙම එයා සාමාන්‍ය ගොවිතැන් කරන මිනිහෙක් නම් එයා දන්නේම නැතුව එයා වත්ත සම්මදෝ වත්මත්ෙහි වහලෙක් වෙලා එයාගේ ගොවිතැන් පාළු වෙන්න පුළුවන් බැරි පාළු වෙන්න පුළුවන් නේ. මොකද කනෝ බුදිය ගන්නවා. ඇයි වත්මත පමණ දන්නේ නැහැ. ගොවියා දන්නවා පාන්දරින් කුඹුරට යන්න ඕනේ. යන්න ඕන නම් එයාගේ ආහාරය එයා පමණ දැන අරගෙන එයාගේ නිින්දට යන්න ඕන. ප්‍රමාණය ඉක්මවුවොත් කොවිතෙන් මගේ අරිනවා. මේ ආධ්‍යාත්මික පුහුණුවත් එහෙමයි. ප්‍රමාණය දන්නේ නැතුව ආහාරයට ලොල් වුණොත් එක පැත්තකින් එයා වත්මතෙහි වහලෙක් වෙලා වත්මතට යටත් වෙලා පිරිහෙන ආධ්‍යාත්මික ගමන. අනිත්‍යකිතින් පමණ දැන ආහාර ගන්නේ නැතිකම බොහෝ රෝගවලට මුලක්.
බොහෝ රෝගවලට හේතුව. මම මේ කාලේ ජපානයේ ඉන්නේ. ජපානයේදී මම දකින විශේෂම දේ තමයි ආහාරය පිළිබඳව ඔවුන්ගේ තියෙන සැලකීම. ඔබ නිකන් බෙන්තෝ කියලා කියන්නේ ඒ බත් පැකට් වලට. ඒ අපේ බත් පැකට් එක කඩේ තියෙන ඒ බෙන්තෝ කියලා. ඒ හැම එකක් මිනිස්සෙකුට නිරෝගීව ඒ ඒ පැය ගන්න ගෙවන්න අවශ්‍ය ප්‍රමාණය විතරයි ඒකේ බත් තියෙන්නේ. වෙන්ජන කොම සටහන් කරලා තියෙන බත් පැකට් එකේ කොච්චර කැලරිස් තියෙද කියලා. ඒ ඒවා ඒ ඒ මිනිස්සු ඒ නිසා ඒකෙන් ලොකු ලාභයක් ලැබලා තියෙනවා. සාමාන්‍යයෙන් එහෙ ආයු කාලය වරුදු 90 100 පහු කරලා මිනිස්සු ජීවත් වෙනවා. ප්‍රධානම හේතුව තමයි පමණ දෙන ආහාර. පමණ දෙන ආහාර. අපි නිරෝගී නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ආහාරය සම්බන්ධව අපිට ආචාර ධර්ම වල අඩුව. මානසික ලෝලත්වයට අපි කැම වීම ගැන. ආමුදුරුගොල්ලන් ලෙඩ වෙන්න ප්‍රධානම හේතුව තමයි දායකයෝ පූජා කරන ආහාර වළඳන් වීම. මොකද 100ක මං කනේ 80ක් විතර අවුරුදු 40 පැනපු ආමුදුරුලා සුගර් කොලෙස්ටරෝල් ඔක්කොම තියෙනවා. ඒකෝ උන්වහන්සේලාට වළඳන් වෙලා තින්නේ දායකයෝ සතුටු කරන්න. එතකොට පමණ දැන නෙමෙයි පමණ නොදැන තමයි වළඳන්නේ. ඒ නිසා ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ඔබ දායකයෝ නිසා දම්පැන් දෙද්දි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේක ස්වාමීන් වහන්සේට නිරෝගීකමට උදව්වක්ද කියලා නේ. නිරෝගීකම ස්වාමීන් වහන්සේගේ යැපීමට උදව්වක්. ආහාර ගන්න එකේ හේතුව එවනි. යාපනාය යැපීම පිණිසයි නේ. විහිං සූප රතිය නේ. නොඇලී ජීවත් වීම පිණිසයි. බ්‍රහ්මචර්ය අනුග්‍රහය බ්‍රහ්මචාරී ජීවිතයට අනුග්‍රහයක් පිණිස. ඒකට නිකෑම කරා. නෑ මණ්ඩනාය නෙමෙයි. නැ මදහය නෙමෙයි මදයට නෙමෙයි දැබලෙන්න නෙමෙයි ලස්සන වෙන්න නෙමෙයි යාපන යකින්. එතකොට දාණය දෙද්දි දාන හදද්දි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන. පිළිගන්නද්දි කල්පනාකාරී වෙන්න ඕන. මොකද නිරෝගීකම ඉතාම වැදගත්. ඒක තමන්ට අදාළයි. තමනුත් භෝජනේ මත්තන් යුතා මාත්‍රාව දැනගෙන කෑම කනවා නම් නිරෝගීව තමන්ගේ සාසනික සහ ආධ්‍යාත්මික අරමුණ කරා යන්න පුළුවන්. සේසෙන් ලුණුවල අධික මිරිස්වල තෙල් සහ සීනිවල ලෝලත්වය නිදහස්. මොකද ඒ ඒවයේ අන්තයට ගියපු අපි රෝගීම වෙනවා. ඒක තමයි දේ. ලෝකයේ අනෙක් බොහෝ ජාතීන් දිගාසිරි ලබන්නේ ඒවයි ප්‍රතිපාලනය. ඒගොල්ලෝ ඒවා ගොඩක් පාලනය කරා. ඒ නිසා මේ ආහාරයේ උදරේ යතෝ කියපු භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම මේක නිතර නිතර භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරපු කාරණයක්. ආහාරයේ සම්බන්ධව විනයක් තියෙන්න ඕනේ. උන්වහන්සේ දේශනා කරනවා විකාල භෝජනයෙන් වැළකීමේ ආනිසංසය මා තරං නොබලා දන්නව නම් කියලා. උඹලා බොහෝම සතුටින් ඒ ආහාරය අත්‍යවශ්‍ය ප්‍රමාණය විතරක් වළඳලා ඉඳීම කරයි කියලා. දැන් ඔය දැන් තියෙන පොඩාරයක් නේද ලෝකේ දැන් දියුණු වෙමින් තියෙනවනේ. ඉන්ටර්නෙට් පාස්ටින් හෝම් කියලා නේද. ඔබ තියෙන පැය 16 මේ නිරාහාර කාලයන් තියෙනවනේ නේද ලෝකේ දැන් පුහුණු වෙනවා මම දකිනවා. ඒවනම් ඔය මේ බියුටි කන්සස්නස් ඉඳ නේද. ඒ වයි ළඟට වෙනත් සෞඛ්‍ය හේතු දැන් ලෝකේ යෝජනා කරනවා. දැන් ඔය කතෝලික මිනිස්සුන්ට ඔය චතාරික සමය නේ. ඊළඟට ගත්තාම ස්ලාම් මිනිස්සු නොම්බි කාලේ. ඒගොල්ලෝගේ පස්වෙනි එක ඒ කාලේ ගත්තොත් ගොඩක්
ප්‍රයෝජන වත්වෙනවා ඒ නිරෝගී කම නිසා. ඒවා වෙන වෙන අර්ථවලින් ඒවා ඒ ආගම්වල කතා කරන්නේ නමුත් නිරෝගී කම කියන අර්ථයෙන් විතරයි බුදුදහම ඇත්ත වශයෙන්ම නිරෝගී කිව ඉන්න ඕනනේ. මේ කෙලස් නිවාරණ ගමනට ඒකට මේ කාම සම්බන්ධව පාලනය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. සහොඳට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සත්‍යං කරෝමි නිධානං සත්‍ය නේද සත්‍ය චේතනය කරන ඒ කියන්නේ තනකොළ කැපීම කියන්නේ මොකද්ද සත්‍ය සත්‍ය කාගේ හරි ගාව තියනවා නම් ඇත්ත කියන එක කාගේ හරි ගාව තියනවා නම් සත්‍ය ඥානය කියන එක කාගේ හරි ගාව තියනවා නම් ඒක තමයි අර තනකොළ කැපීම සත්‍යං කරෝමි නිධානං කියේ එකයි මේ ගොවිතැන් කරනකොට තනකොළ එහෙම අයින් කරන්න එපා. නියරවල් වල තනකොළ කපන්න ඕනේ. ඒක තමයි සත්‍ය. සත්‍ය තියෙනකොට ඉතින් ඔක්කොම දේවල් කැපිලා යනවා. සත්‍ය කියන්නේ අනිත් සියලු දේවල් කපලා අයින් කරන්න පුළුවන් බලගත්තු දෙයක්. නිසා සත්‍ය තමයි තනකොළ කැපීම. නැත්තම් වල් පැල ගැලවීම කියන්නේ සත්‍ය. ඒ හරිනේ නේ. අර භාග්‍යවතුන් වහන්සේ නිවන අවබෝධ කර ගැනීම නැත්නම් නිවන අඳුනා මේ ලෝකයට දැක්වීම පෙන්වලා තියෙන්නේ පැරණි පාරක් විදියට තිබුණා මේ නිවන් මඟ. හැබැයි තනකොළ වල් පැල ඇති වැවිලා තිබුණේ භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙලා කරන්නේ මොකද්ද? අර තනකොළ අයි කරලා පැරණි පාර මතු කරන එකනේ. පුරාණං අංජසං කියලා කියන්නේ නිවන් මඟට පුරාණං අංජසං පැරණි පාර. ඒ පැරණි පාර වල් පැල ඇති එක තියෙන්නේ. එතකොට වල් පැල ඇති අයින් වෙන්නේ සත්‍ය මත. සත්‍ය තමන්ගේ ජීවිතේ කොටසක් වෙනවා. ඒක අංගයට කොඹුරේ තනකොළ කපනවා. තනකොළ කපලා අයින් කරනවා වගේ කියලා තමයි දේශනාවේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට සොරච්ච නමු අරහත් ඵල විමුක්තිය මිදීම කියලා දේශනා කරන පාමචාර්යනේ. පමෝචනං කියලා කියන්නේ මිදීම. මිදීම කියලා කියන්නේ අරහත් ඵල විමුක්තියට පත්වීම කියලා. ඉතින් මේ ධර්ම කොටස කීපය අද ගාථාවේ තව තියෙනවා. තක ඒක අද පසුදේශනා. අද දවසේ ඔබ ඉගෙන ගත්තා මොකක්ද රැකීම කියලා කියන්නේ. මොකක්ද රැකීම? එක පැත්තකින් වචනේ රැක ගන්න ඕනේ. එක පැත්තකින් කාය රැක ගන්න ඕනේ. අනිත් පැත්තකින් නිරෝගීකම රැක ගන්න. මේ තමයි රැකීම. ඊළඟට තනකොළ කැපීම කියලා කියන්නේ මොකද්ද? සත්‍ය. සත්‍ය. සත්‍ය තුල ජීවත් වෙන්න. ඇත්ත එක්ක ඉන්න. ඇත්ත දැකීම. ඇත්ත අවබෝධ කර ගැනීම. ඇත්ත කතා කිරීම. ඇත්ත තුල හැසිරීම. ඒ ටික තමයි තනකොළ කැපීම. මොකද ගොවිතැන් කරනකොට වරින් වර තනකොළ මතු වෙනවානේ. මතු වෙනවා. එහෙනම් කපලා දාන්න. ඒ කියුවේ අපි ඕනම ආධ්‍යාත්මික පුහුණුවක යද්දී අපි අපිරිසිදු වෙන තැන් තියෙනවා. අපිරිසිදු වෙන තැනින් පිරිසිදු වෙන්න නම් අපි සත්‍යවාදී වෙන්නම ඕනි. මොකද අපේ අපිරිසිදුකම ඇතුලේ තියාගෙන අපි පිරිසිදු බව පෙන්නගෙන ව්‍යාජ ජීවිතයක් ගෙවන්න ගත්තොත් අපි තනකොළ එහෙම්ම වැඩෙන්න දුන්නා. සත්‍ය කියන තැනට ආවට පස්සේ මම ජීවත් වෙන්නේ ඇත්ත මත කියන තැනට ආවට පස්සේ අර බෝධිසත්වයන් වහන්සේ සංසාරේ පුහුණු වෙද්දී එතුමන් වහන්සේගේ අතින් බොහෝ අකුසල් සිද්ධ වුණාට එතුමන් වහන්සේ කඩලා නැති සිල්පතේ ලෙස මම බණ කතාවල ඉගෙනගෙන තියෙන මුසාවාදාවේ නම් අනික් අකුසල් සිද්ධ වුණාට බෝධිසත්වයන් වහන්සේ බොරු කියලා නැහැ. ඉතින් බොරු කියන්නේ නැහැ කියන්නේ මොකක්ද? අර වල් පැල ඇටි වැවුණත් ඒවා ගලවනවා කියන එක. ඒ සත්‍ය කියන පුරුදු වෙච්ච කෙනා තමන් අපරාධයක් කරත් අපරාධේ කර බව පිළිගන්නවා. ඒක ගුරුවරයා ගාව එලිදරව් කරනවා. මාර්ගෝපදේශකයා ගාව ඒක පාපොච්චාරණය කරනවා. එතකොට ඒ සත්‍යෙන් තමයි තමන්ව පිරිසිදු කරගන්නේ. අපරාධ කරන ගමන් ජීවිතේ දැක්ම වෙන්නේ බොරුව නම් අසත්‍ය නම් පිරිසිදු වෙන්නේ නැහැ. වල් පැල ඇටි ඔබව අහගන්නේ නැහැ. හරි. ඔය ටික තමයි අද දවසේ දේශනාවේ
මූලික කාරණා. ඉතින් පැයකුත් විනාඩි 15ක් විතර බණ අහන් හිටියා. සමා වෙන්න විනාඩි කීපයක් වැඩි වුණාට 4 ඉඳලා 5 වෙනකන් දේශන තිබුණ. නමුත් විනාඩි 10ක් 15ක් වැඩිපුර මේ ගාථාවේ අන්තර්ගතය තෝරුව දෙන්න ඕන නිසා අපි ලබා ගත්තා. ඒක අපේ නායක හමුදුරුවන්ගෙන් අපි සමා වෙන්න සිටිනවා. අද දවසේ තාම ශ්‍රද්ධාවෙන් අපේ පරම පූජනීය කල්‍යාණ මිත්‍ර මහරගම ධම්මසිරි නායක මහා ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම ඇතිව අනුදැනුම ඇතිව බොහෝම ශ්‍රද්ධාවෙන් අපේ දායක පිරිස විසින් උතුම් පුණ්‍ය කර්මයක් සංවිධානය කරගත්තා. සද්ධර්ම දේශනාවක් සංවිධානය කරගත්තා. සීල භාවනා වැඩසටහනට සමගාමීවනේ. සීල භාවනා වැඩසටහනට සමගාමීව තමයි මේ දේශනාව සූදානම් කරගත්තේ. ඉතින් හැමෝම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරා. රැස්සුණු සියලුම පින් කුසල් අපි අනුමෝදනා කරමු. අපවත් විවදාල පරම පූජනීය මඩියේ පඤ්ඤාසීය මහානායක මහා ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපේ ධම්මසිරි මහානිපාණන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේ නමක් ලෙස වැඩ කරපු වැඩ සිටපු පරම පූජනීය අම්පිටියේ රාහුල ලොකු ස්වාමීන් වහන්සේට, උන්වහන්සේ තමයි ආධ්‍යාත්මය උනේ ධර්මායතනනේ. ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා පුහුණු කරපු උන්වහන්සේලාගේ ගුණ වගාව විනය දියුණු කරන්න කටයුතු කරපු උත්තමයන්න් වහන්සේ නමක් බොහෝම බෝධිසත්ව ගුණ තිබිච්ච අම්පිටි රාහුල ලොකු හාමුදුරුව කියලා අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් සීකරන් අම්පිටි රාහුල ලොකු හාමුදුරුවන්ට, අපේ ධම්මසිරි නායක මහින්පාණන් වහන්සේගේ සහෝදර ස්වාමීන් වහන්සේ, මුළු ලක්දිවම ආධ්‍යාත්මික ගුරුවරයෙක් ලෙස පිළිගත්ත ලෝකයේම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ ආදරයට ගෞරවයට පත්වෙච්ච අපවත් විවදාල පූජනීය ගංගොඩවිල සෝමසාමීන්ද්‍රයන් වහන්සේ, ඒ සියලු මේ විහාර පරපුරේ අපවත් විවදාල උතුමන් වහන්සේලා සියලු දෙනාට, ඊට අමතරව අපවත් විවදාල ස්වාමීන් වහන්සේලා සියලු දෙනාට, බණහප ඔබ නමින්ගේ සියලු දෙනාට 60 වසරක ඉතිහාසයක් සහිත වොෂින්ටන් බෞද්ධ විහාරයේ මහ විහාරස්ථානයේ ඉඳලා දම්පැන් දීලා නියගියපු බොහෝ අය ඇතිනේ මේ අවුරුදු 60 තුළ. මේ ස්ථානයේ සිල් සමාදන් වෙලා බණදහම් ඉගෙනගෙන මියගියපු ශ්‍රී ලාංකික සහ ඇමරිකානු ජාතිකයෝ බොහෝ ඇති. ඒ සියලුම මියගිය දෙනාට මේ පින්වත් වේවා, සුපත් වේවා, සැපවත් වේවා, අපේ සියලු නෑයෝ දුකින් මිදේවා, උතුම් අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම දෙවිවරුන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මහරගම ධර්මායතනාධිපති, ඒ වගේම වොෂින්ටන් බෞද්ධ මහා විහාරස්ථානයේ විහාරාධීශවර පරම පූජනීය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අපේ නම කියන්නට අවසරයි මහරගම ධම්මසිරි නායක මහා ශාමීන්ද්‍රයාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩ සිටින සියලු මහ සංඝ රත්නයටත්, අපේ සැලැහවත් මේ සේනාසනයේ මේ විහාරස්ථානයේ දායක සභාවේ සියලු දෙනාටත් සිල් සමාදන් වෙන, ඒ වගේම දහම් පාසලේ ඉගෙන ගන්න දුව දරුවන්ට සියලු දෙනා ඇතුළු මේ සේනාසනයේ සියලුම දායක කාරකාදීන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා, කරදර බාධක දුර වේවා, යහපත ශාන්තිය සැලසේවා. අපේ නායක හමුදුරුවන්ට සතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත්ව ජීවත් වෙන්නට, මේ ශාසනයට වැඩ කරන්නට උන්වහන්සේට දිගාසිර සම්පත්තිය ලැබේවා. දෙවියෝ ඔයත්තන් ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, නියගිය සියලුම නෑයන්ට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා, කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා, සද්ධර්මයේ මැසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් උතුම් පින්කම පාරමී ධර්මයක් වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා
Punyantan ngamu ditwaratirang rakam tumam param tibi. Wandana karakanta. Abhivadana silesa nichang utaha pacayino chattaro dhamma vaddanti. Ayuvanno sukang balang ayurarogya sampatti sagga sampatti mevacha. Ato nibbana sampatti iminate samijjatu. Oba hama denatama niduk bawa, nirogi bawa, suwapat bawa, chira jeevanayama uda weva. Sarvan sarana.